කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මේ බදුල්ල දිස්ත්‍රික්කයේ මේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයිති මේ කුඹල්වෙල ගම්මානයේ ආශ්‍රිතව ගොවීන් 9 දෙනෙකු තෝරගත්ත මේ නූතන තාක්ෂණය ආදේශ කරපු මේ මිරිස් වගාව සඳහා දැන් මේ ඉන්නේ රාජරත්න ගොවි මහත්තයා ඒ තෝරගත්ත ගොවි මහත්තුරුන්ගෙන් එක්කෙනෙක් රාජරත්න ගොවි මහත්තයා දැන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය ඇත්තටම දැන් ඕගොල්ලන්ට දැනෙන්නේ කොහමද? දැන් මේ සාම්ප්‍රදායිකව වගා කරපු ගොවි මහත්තුරුනේ ඕගොල්ලෝ. සාම්ප්‍රදායික අපි කලින් මේ වගේ තාක්ෂණයක් අපි දන්නේ නැහැ. ඇත්තටම මේ තාක්ෂණය මේ පෑතකදී අපිට ලැබිච්ච එක ලොකු සතුටක්. ඉතින් මේ දැන් ඇති අපි දැන් වගා කරලා තියෙනවා. දැන් අස්සන්නේ අරගෙන අස්සන්නේ නෙළමින් යන්නේ. ඉතින් අපිට කලින් වගාව නම් ඇත්තටම අපි ගොවිතැන් කරා මහන්සිලා විතරයි. මේ දවස්වල මේ මිරිස් වගාව නිසා හොඳ ආදායමක් ලබාගෙන අපි මහන්සිය කියන එක අඩු කරලා ශ්‍රමය අඩු කරලා මේ හොඳ තත්ත්වෙන් අපි දැන් මේ වගාව කරගෙන යනවා බොහොම සතුටින් ඔව් කරනවා ඔව් මට කයක් කියන්න කියන්නේ අර කලින් එකේ මහන්සිය විතරයි තිබ්බේ කියලා ඇයි එහෙම කියන්නේ කලින් මහන්සිය කියන්නේ ඒ වගේ අපි මේ මේකට ලෙඩ රෝග එනවා ගොඩාක් ලෙඩ රෝග එනවා ජලයේ ප්‍රශ්න එනවා මේ පොහොර රසායනික පොහොර ප්‍රශ්න එනවා ඉතින් රසායනික පොහොර ඇත්තටම මේකට අපි යොදවෙ නෑ ගොඩක් මේ වගාවට කාබනික පොහොර වලින් තමයි මේක මුලින්දම පටන් ගත්තේ ඊට පස්සේ බොහොම සුවල්පයක් තමයි මේ යුරියා පොහොර යොදාගත්තා එහෙම පොඩි පොඩි පොහොර කිලෝ එකකින් දෙකකින් තමයි මේ වගාව නඩත්තු කරේ. ඉතින් දැන් ඇත්තටම හොඳයි මේ අස්සන්න හොඳයි අපි හිතුවෙන්නේ ඇත්තටම අපිට මේ AI මහත්තු ඇවිල්ලා කතා කරලා දුන්නා. මේ විදිහට පොහොර යොදන්න කියලා ඒ අනුව අපි කරා. මේ ඇත්තටම මේ අපි අලුත් දෙයක් ඉගෙන ගත්තා මේකෙන්. මේ තාක්ෂණය අලුත් තාක්ෂණයට අපි පොඩක් හොර වුණා කියන එක අපිට කියන්න පුළුවන්. ඔව්. දැන් දරුවෝ එහෙම ඉන්නවනේ ඔව් දැන් ඉස්සර හිතුවද දරුවන්ව ගොවි මහත්තුරු කරන්න ඕනේ කියන අදහසක් ඉස්සර තිබ්බද මම හිතුවේ නෑ ඇත්තටම තාම ළමයිට උගන්නලා ඇතනම වෙන ආරක්ෂාවක් කර අපි කිව්වේ නෑ අපි කරන ආරක්ෂාව කරන්න කියලා නමුත් දැන් නම් ඇත්තටම හිතනවා අපේ පුතත් දැන් මේ ශ්‍රේෂ්ඨයට යොමු වෙලා ඉන්නවා මේ උසස් පෙළක් කරලා ඉබාල් පාස් වෙලා දැන් අපිත් එක්ක මේ වැඩ ටික කරන්න අදහස තියෙනවා යාගේ තනුව කරගෙන ඒ වගේ වැඩ කර ඔව් අනිවාර්යයෙන්ම තරුණ පරපුරට ඔය අදහස එනවා හේතුව ගොවියෙක් කිව්වහම අපේ හිතට ආපු චිත්‍රයේ තියෙන්නේ අර අඹුඩෙකුත් ගහගෙන සුම්බරේකුත් බැඳලා උදව්වක් උදැල්ලකුත් කරේ තියාගෙන පින්තූරයක්නේ හැබැයි ඒ නෙමේ නූතන ගොවියා නූතන ගොවියා ඊට වඩා බොහොම වෙනස් නූතන ගොවියා කියන්නේ ව්‍යවසායකයෙක් ඔහු මුදල් උපයන්නේ මිලියන් වලින් කතා කරන කෙනෙක් තවත් ටිකක් එහාට ගියොත් මේ රටට ඩොලර් උපයන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ බදුල්ල දිස්ත්‍රික්කයේ පර්ෂද සම්බන්ධීකාරක ක්ලස්ටර් කෝඩිනේටර් තාරක ඉසුරු මාත් එක්ක ඉන්නවා. තාරක දැන් ඕගොල්ලෝ මේ අලුත් වැඩකට අත ගැහුවානේ. ඇත්තටම මේ ප්‍රදේශයේ සාම්ප්‍රදායිකව වගා කරමින් හිටපු ගොවියන්ට විශේෂයෙන් මේ මිරිස් වගාව හඳුන්වලා දෙලා ඒක නිකම වගාවක් නෙමේ නූතන තාක්ෂණයත් එක්ක කරන වගාවක් හඳුන්වලා දුන්නේ. දැන් මේ හඳුන්වා දීමේදී මොනවද මුහුණ දුනු ගැටලු ඒ අත්දැකීම් කොහොමද? ඇත්තටම කියන්න ඕන ඇත්තටම මේක සාමාන්‍ය 100%ක්ම අපි මේක තාක්ෂණය භාවිතා කරන මිරිස් වගාවක් තමයි මේ සිද්ධ කරන්න යන්නේ. ඒතර මේ ගොවිය සාම්ප්‍රදායික තමයි මිරිස් වගා කරේ මෙච්චර කාලෙකට. ඒතර අපිට මේ ගොවියන්ගේ ආකල්ප දිනු කරගන්න වෙනම වැඩ කටයුතු මාලාවක්ම සිද්ධ කරන්න උනා මේ තත්ත්වෙ ගේන්න. එහෙනම් අපි මේ ගම් සියල්ලම ආවරණ විදිහට දැනුවත් කිරීම වැඩමුළු රාශියක්ම කරා. ඊට අමතරව මේ තාක්ෂණය
රූපරාමු වගේ පෙන්නලා අපි ෆීල්ඩ් සිට් එකක් ගියා ශිෂ්ටාචාරික එකක් ගියා අනුරාධපුරට ඒ වගේ තැන් වලට එක්කන් ගිහිල්ලා මේ ගොවි මහත්තුරුන්ට මේ ආකල්ප දිනු කරමු වැඩසටහන තමයි මුලින්ම කරේ ඒ ඔස්සේ තමයි මේ තත්ත්වෙ මේ ව්‍යාපෘතියේ මේ මිරිස් අගව ගෙනල්ලා තියෙන්නේ ඔව් දැන් ඔබම කිව්වනේ මේ ශ්‍රේෂ්ඨ චාරිකා කරා විශේෂයෙන් අනුරාධපුර වගේ ප්‍රදේශ කියලා දැන් අනුරාධපුර කියන්නේ තැනිතලාගත ප්‍රදේශනේ හැබැයි දැන් මේ ගොවියෝ ඉන්නේ බෑවුම් සහිත කඳුකර ප්‍රදේශවල දැන් අර තැනිතලාගත ප්‍රදේශයක වගාවක් මේ බෑවුමකට ආදේශ කරද්දි මොන වගේ දේවල් වලට මුහුණ දුන්නද ඔව් හොඳ ප්‍රශ්නයක් ඇත්තටම ප්‍රධාන ප්‍රශ්නේ තමයි ඇත්තටම අපි තාමන් මේක අක්කර භාගයක් නියෝජනය කරලානේ මේ වගා ප්‍රධාන වශයෙන් කරන්නේ එතකොට මේ බෑවුම් සහිත ඉඩමත් එක්ක මේ ගොවි මහත්තුරුන්ට මේ වගේ අදාළ බිම් සකස් කර ගැනීමේදී ලොකු ගැටළු රාශියකට මුහුණ දෙන්න වුණා. ඒකෙදී අර මේ අනුරාධපුර අය වගේ අපැතිවල අපිට ලොකු යන්ත්‍ර සූත්‍ර මේ ඉඩම් වලට භාවිත කරන්න පුළුවන්. ඔව්. නමුත් මේ වගේ හෙල්මළු ඉඩම් වලට යන්ත්‍ර සූත්‍ර භාවිත කිරීම හැකියාවක් නැහැ. ගොඩම ගොවි මහතුරු තමන්ගේ අතින් ඒ කියන්නේ මැනුවල් තමයි මේ වැඩ ඔක්කොම සිද්ධ කරන්නේ. ඒක සහ අර අපි අක්කර භාගයක වගා කරන මිරිස් පැලගාන මෙන්න මේ අක්කර භාගයේ කියන මේ හෙල්මළු ඉඩම් තුල වගා වෙන්නේ නැහැ. සාමාන්‍ය 6000ක් 7000ක් අතර ප්‍රමාණය තමයි විචලනය වෙන්නේ පැල ප්‍රමාණය. ඔව්. එන්නේ ඒ ගැටලුව තියෙනවා සහ මේ දැල ගැසීමේදී අර දැලේ තියෙන අඩි 10 උස ප්‍රමාණය එක එක තැන් වලදී වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. ඔව්. හෙල්මළු භාවිත කරන නිසා ඒ ගැටලුව ටික තමයි ප්‍රධාන වශයෙන්ම මේ අපි මේ හෙල්මළු වලදී මේ ව්‍යාපෘති සිද්ධ කරන යද්දී අපිට මුහුණ දෙන්න වෙන ගැටලු ටික. ඔව්. ඊළඟ එක මගේ ප්‍රශ්නේ දැන් ව්‍යාපෘති අරමුණු එක්ක බලද්දි මේ වගාව සහ මේ හෙල්මළු වගාවට හඳුන්වලා දීමේදී ඒ තත්ත්වය කොහොමද? ඇත්තරම මේ ව්‍යාපෘති අරමුණ තමයි අපි දන්නවා ලංකාවරෝණ මිරිස් කුඩු අපි ප්‍රධාන වශයෙන්ම ගෙනන්නේ ආනයනය කරලා ඉන්දියාවෙන් ඔය රටවලින් තමයි අපි ආනයනය කරන්නේ. ඒ ලංකාවට අවශ්‍ය මිරිස් කුඩු ප්‍රමාණය ඌර්ණ පූර්ණය කිරීම තමයි මේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ. ඒකේ මූලික අදියර වශයෙන් තමයි මේ ටෙක්නොලොජි පැකේජ් එකක් දීලා මේ මෙතන මිරිස් මේ ගොවි කණ්ඩායම 9ක් ඉන්න අපි දැන් මේ කරන ස්ථානයේදී. ඒ වගේම ගොවි කණ්ඩායම් 300ක් ගොවියන් 300ක් ඉන්න මේ බදුල්ල දිස්ත්‍රික්ක පුරා ව්‍යාප්ත වෙලා. ප්‍රධාන වශයෙන්ම මේ ඇල්ලපදිහල එකම් කොට්ටාසිය රිදීමාලියද්ද පදිහල එකම් කොට්ටාසිය එතකොට මහියංගනේ පදිහල එකම් කොට්ටාසිය කියන පදිහල එකම් කොට්ටාස තුනේ ගොවිය 300ක් අපි මේ වැඩතරණට සම්බන්ධ සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ ගොවිය 300 ගොවි කණ්ඩායමේ නම දිනෙත් තමයි අද අපිට මෙතනදී දැක් ගන්න පුළුවන් වෙන්නේ. දැන් වියලි මිරිස් නිෂ්පාදනයේදී අනුරාධපුරයේ කරන වියලි මිරිස් නිෂ්පාදනයයි බදුල්ල දිස්ත්‍රික්කයේ කරන නිෂ්පාදනයේදී පහසුවෙන් කරන්න පුළුවන්ද ඔක? ඔව් පොඩි යම් කිසි ගැටලුවක් තියෙනවා මොකද ඇත්තටම අර වේලා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අර යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් මේ වේලා ගැනීමේ කටු සිද්ධ වෙන නිසා ඒ අපිට මගහරව ගන්න පුළුවන්. මොකද අපිට ව්‍යාප්තිය මගින් ඒ අදාළ යන්ත්‍ර සූත්‍ර ටික අපිට අවශ්‍ය ඒ ටික අපිට ලබා දීම සිද්ධ වෙනවා. එතකොට ඒ අර අදාළ කාලගුණ පරිසරයත් එක්ක අපිට බලපාන ඒ බලපෑම අපිට අවම කරගන්න පුළුවන් ඒ හරහා. ඒ කියන්නේ ව්‍යාප්තියේ අරමුණු සඳහා ව්‍යාප්තියේ සියලු අනුග්‍රහ කටයුතු දක්වනවා කියන එකයි නේ. කටයුතු අනිවාර්යෙන් දක්වනවා.